Dialog Reload Internet Card My Dialog App Home Dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න. විරෝධතා පාදමන ආරම්භ කරන්නේ අද පෙරවරු 30ට පමණයි. හෙද සේවාව, පරිපූරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව ඊයේ දවසේ ආරම්භ කරපු වැඩවර්ධන ක්‍රියාමාර්ගය අදටත් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩවර්ධනයට 65,000කට ආසන්න වෘත්තිකෙන් ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ වර්ධනය ඇතුලේ අපි අද අපේ කණ්ඩායම් සංකේතාත්මකව කොළඹට කැඳවලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය ඇමතිවරයා ලෑස්ති වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න. විසඳුවත් අපි අද මේ වැඩවර්ධනය අවසන් කරන්න අපිට පුළුවන්. හැබැයි සෞඛ්‍ය ඇමතිවරයා ධනාත්මක ප්‍රවේශයක් ගන්න නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ වැඩවර්ධනය අඛණ්ඩවම රට පුරා නැවත ක්‍රියාත්මක කරන්න. මේ මොහොත වෙද්දි බිම්මට්ටමේ අපි අත්‍යවශ්‍ය කොවිඩ් 19 රාජකාරී විදියට මුතදේහ බැහැරලීම සහ හදිසි රෝගීන් රෝහල් ගත කරවීම පමණයි කරන්නේ. ඒ වගේම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන් බිඳවැටලා තියෙනවා. මේ කාර්යය අපි මේ අසාධාරණය අපි මාස දෙකක ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා, රජයට කියනවා. නමුත් විසඳුම් නොලැබුණු නිසා අද කොවිඩ් 19 පාලනයට අදාළ රෙගුලාසි කඩ කරලා සෞඛ්‍ය සේවකයෝ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරත වුණා. මේ අතර සෞඛ්‍ය වෘත්තියේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් සෞඛ්‍ය මාත්‍ය කෙහෙළි රමුක්වැල්ල මහතා සමග සාකච්ඡාවක් සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් සිටිනවා.